ஐக்கிய கட்சியின் ஊவ மாகாண சபை உறுப்பினர் திஸ்ஸ குட்டியாரச்சி எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் மஹிந்த ராஜபக்சவுக்கு ஆதரவு வழங்குவதாக அறிவித்துள்ளார். இன்று காலை ஐக்கிய மக்கள் சுதந்திர கூட்டமைப்பின் ஊடகவியலாளர் சந்திப்பில் கலந்து கொண்டு கருத்து தெரிவிக்கையிலேயே அவர் மேற்கண்டவாறு தெரிவித்தார். இம்முறை ஜனாதிபதி தேர்தலில் பிரதான இரு வேட்பாளர்களும் இலங்கை சுதந்திர கட்சியை பிரதிநிதித்துவப்படுத்தி போட்டியிடுவதாக தெரிவித்த அவர், ஐக்கிய தேசிய கட்சியில் இருந்து கொண்டு இரு பிரதான வேட்பாளர்களில் சிறந்தவரை தெரிவு செய்து ஆதரவு வழங்குவதாகவும் தெரிவித்தார். මේ ප්‍රොත්සාහක කඳවල තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා අපිට එක්ුණු ඌව පළාත් සභාවේ ගරු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මැතිශේෂයෙන් අපිට තිබුණු ප්‍රධානම චෝදනාවක් එහෙම නැත්නම් අපිට කාරණාවක් තමයි ඌව පළාත් සභාව පෙරලන්න පුළුවන්. එහෙම නැත්නම් නිවාඩු දුන්නේ බය කියලා. නමුත් අද අපි ඔප්පු කරලා තියෙනවා එහෙම තත්වයක් නිසා නෙමෙයි අපිට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමන්ලා පවා අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඌ සහය අතිකරු ජනාධිපති ලබා දෙන තීන්දුව කිරීම හරහා එක්සත් ජාතික පක්ෂය ඇතුළත් විශාල පරිවර්තනයක් සිදු වෙන බව මම හිතන්නේ ඔබතුමන්ලා දන්නවා. මේ මැතිවරණය රටේ නායකයා තීරණය කරන මැතිවරණය. කියන්නේ මේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණය. මේ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමයි මේ රටේ ඉදිරි දැක්ම තීරණය වෙන්නේ. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අරගල කරපු මන්ත්‍රී කණ්ඩායමේ පුජ්‍යලයක් විදිහට අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වුණා මේ රටේ සැබෑ වෙනසක් ඇති කරන්න නම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් අපිට ඕනේ. අපේ අපේක්ෂකෙක් දෙන්න. රනිල් වික්‍රමසිංහ නායකතුමාට බැරි නම් සජිත් ප්‍රේමදාස මහත්තයව අපේක්ෂකේ වශයෙන් ඉදිරිපත් කරන්න. මොකද්ද අවාසනාවකට ඒ අවස්ථාවවත් අපේ එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කමක් තිබුණේ නැහැ. හරියාකාර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා අපේ ඡන්දපදනම හරහා රටේ සැබෑ වෙනස ඇති කරගන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැති. දැන් අපේ රටේ ඉන්න ප්‍රබල අපේක්ෂකයෝ දෙන්න. ඒ දෙන්න කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්තුමා. ඒතකොට දැන් යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සටනක් මෙතන නේද? UMPI අපිට මොකද වෙලා තියෙන්නේ? මම අදත් එක්සත් ජාතික පක්ෂේ, මං හෙටත් එක්සත් ජාතික පක්ෂේ. මං පක්ෂ දාලා යන්නේ නැහැ. මම එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක්. මම මට ඡන්දෙ දුන්නේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයෝ. ඒ නිසා අපිට උවමනාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂේ රැකගන්න. මේ යන වැඩපිළිවෙල සම්පූර්ණ ගෙනියන්නේ අවුරුදු 11ක් මේ රට විනාශ කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි. අපි දන්නවා අපේ තරුණ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිවරිය වශයෙන් මේ රටේ ඉන්න කාලේ මොකද දුන්නු සංවර්ධනේ. අපිට කියන්න පුළුවන් සංවර්ධනයක් තිබුණාද? අපිට කියන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබුණාද? ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියනකොට විවෘතාර්ථිකේ මතක් වෙනවා. ලලිත් අතුලත් මුදලි මහත්තයා කියනකොට මහපොළත් එක්ක අධ්‍යාපනයේ මතක් වෙනවා. ගාමිණිසා නායක මහත්තයා කියනකොට මහවිලියත් එක්ක කෘෂිකර්ම මතක් වෙනවා. ප්‍රේමදාස මහත්තයා කියනකොට වෙන වැඩපිළිවෙලක් මතක් වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනකොට සාමය මතක් වෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කියනකොට මොකක්ද අපිට මතක් වෙන්නේ? එහෙම මතක් වෙන කාරණා එකක්වත් ඇති කරන්න පුළුවන් වුණු නායිකාවක් නෙමෙයි. අද එතුමිය යන්නේ වෛරීය දේශපාලනයක්. මේ යන්නේ පළිගැනීමක්.